ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ සමදා අලුත්තන Nokia අපි දැන් ප්‍රධාන පරීක්ෂණ දෙකක් කරනවා එකක් PCR පරීක්ෂණ එක තමයි ලෝකේ පුරාම සිද්ධ වෙන gold standard test එක දෙවෙනි එක rapid antigen test එක අපි කරනවා තුන්වෙනි පරීක්ෂණයක් විදිහට antibody test එකක් තියෙනවා ඒ කියන්නේ ප්‍රතිදේහ පරීක්ෂාවක් ඒ ප්‍රතිදේහ පරීක්ෂාවේදී හඳුනා ගන්න පුළුවන් ඔබට කලින් රෝගය හැදිලා හොඳ වෙලා හිටපු කෙනෙක්ද ඔබට රෝග ලක්ෂණ කිසිවක් නැත්තම් ඔබට සැකයක් තියෙනවා නම් කලින් ඔබට හැදිලා වැළඳලා ඔබට මේ මොහොතේදී අපි antibody එක කළා නම් antibody එක positive වුණොත් ඒකෙන් කියවෙන්නේ ඔබ වෙන් කරන්න ඕනේ සමාජ. ඔබ නිදහසේ සමාජය තුළ ගමන් කරන්න ඉඩ දෙන්න පුළුවන්. ඇන්ටිබොඩි පොසිටිව් කියන එකෙන් අදහස් කරන්නේ ඔබට කලින් රෝගය හැදිලා ඔබ දන්නෙත් නැතුව ඔබ හොඳ වෙලා. ඒතකොට ඒ නිසා මේ ඇන්ටිබොඩි පරීක්ෂාවත් යම් මට්ටමකින් අපේ රට තුළ මේ පරීක්ෂණ ක්‍රියාවලියට පාවිච්චි කිරීම රෝග පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඇන්ටිබොඩි පරීක්ෂාවත් අපිට අවශ්‍ය තැන්වලදී යොදා ගන්න. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ යම් කතා බහක් තියෙන බව මම දන්නවා. ඒ සම්බන්ධයෙන් අවසන් නිගමන ඇවිල්ලා කටයුතු කළ යුතුයි. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතින් 40380 දෙනාගෙන් 32051 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් වෙනවා. හඟුරන්කත ප්‍රාදේශීය රෝහල COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබෙනවා. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන COVID-19 ආසාදිතින්ට ප්‍රතිකාර කිරීම සඳහායි. COVID-19 ආසාදිත තවත් මරණයක් ඊයේ වාර්තා වුණා. ඒ කොළඹ 15 මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 67 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර ඊයේ මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ COVID නියුමෝනියාවයි.